වම් දලේ පමණක් හිමි මෙම හස්තියා බොහෝ දිනක හඳුන්වන්නේ චණ්ඩි යන නමින්. ගල්ගමුව සියමලන්ගමුව මීගලෑව ඇහැටුවෙවාදී ප්‍රදේශ චණ්ඩිගේ සංචරණ කලාපයි. තරමක දඩබ්බර ගතිගුණ පෙන්වුවත් ප්‍රදේශයේ බොහෝ පිරිසක් චණ්ඩිට ආදරය කරනවා. ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් සකස් කරන ස්ථානවල ඇති ගෝඩාපානයට චණ්ඩි පුරුදු වී සිටීම කාගේත් අවධානයට යොමු කරුණා. ගල්ගමුවට ආභරණයක් වූ මේ දෙවන්තයා සිව්වෙනි වතාවටත් ගල්ගමුවෙන් රැගෙන යාමට සියල්ල සූදානම් වෙමින් පවතිනවා. මීට පෙර චණ්ඩි වෙනත් ප්‍රදේශවලට රැගෙන ගියේ ජන ජීවිතයට එල්ලවන බලපෑම සැලකිල්ලට ගනිමින්. 2009 වසරේ චණ්ඩි මුලින්ම රැගෙන යන්නේ සෝමවතිය ජාතික වනෝද්‍යානයටයි. දින 28කට පසු එම හස්තියා යලි ගල්ගමුව ඇහැටුවව ප්‍රදේශයට පැමිණියා. සෝමවතියෙන් කන්තලේ දෙසට ගමන් කර හබරනොස්සේ ගලේවලට පැමිණි චණ්ඩි ඇහැටුවව දක්වා පැමිණීම පුදුමේ දනවන්නක් වුණා. මේ ගමන් මාර්ගයේ GPS තාක්ෂණිය ඔස්සේ නිරීක්ෂණය කර තිබුණා. චණ්ඩි සෝමවතියෙන් පිට වෙලා දවස් 28ක් තුළ කිලෝමීටර් 243ක් වැඩිදගෙන නැවතත් ආවා ගල්ගමුවට. ඒ එන අතර මේක අවස්ථාවල මේක ප්‍රශ්න වලට කටුලියට මුහුණ දුන්නා. ගලේරිල තවම නැදින් ගියා. ඒ අවස්ථාවේ සිද්ධි පත්තරල වාර්තා වෙන කොහොමාරි යනවත ගල්ගමුවට ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු ගාණක් පොඩි පොඩි ප්‍රශ්නක් එක්ක ජීවත් වුණා. ඉන්පසු 2015 සහ 2018 යන වසරවලදීද චණ්ඩි හොරෝපතාන අලි රැඳවුමට රැගෙන ගොස් තිබුණා. දින කිහිපයක් එහි රැඳී සිටි මෙම හස්තියා විදුලි වැට කඩා මැදවච්චිය දක්වා පැමිණ දුම්රිය මාර්ගයට සමාන්තරව මීගලෑව දක්වා පැමිණි බවටයි වාර්තා වන්නේ. අපි දන්නේ තරමින් චණ්ඩිගේ වෙලා තියෙන දීපල හානිසා බෝධ හානිසා නාරක් පමණයි. ගල්ගමුව ගත්තොත් එහෙම චණ්ඩිට වඩා විශාල වශයෙන් දීපල හානි කරන බෝධ වල හානි කරන ඒ වගේම ජීවිතගත හානි කරන අලින් බොහොමයක් ජීවත් වෙනවා. චණ්ඩි මෙවර මාදුරුවේ ජාතික වනෝද්‍යානයට රැගෙන යාමටයි සැලසුම් කර තිබෙන්නේ. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ හස්තියාගේ ආරක්ෂාව සඳහා මෙම තීරණය ගත් බවයි. මේ චණ්ඩිගේ අවසන් ගමන වෙන ප්‍රවණතාවය බොහොම වැඩි. මොකද වනජීවි දෙපාර්තමේන්තුවත් එක්ක අපි මේ රජු ගෙනිච්ච අඩි 25කට වඩා කරබඩු දාලා පසුතරම් කරලා තියෙනවා. ඒ දෙනිච්ච එක සතෙක්වත් මුදාහරුපු රක්ෂිතේ හිටියනවා. මාදුරුවේ රක්ෂිතේට මුදාහරුපු අලින්දු වැඩි දෙනා වෙදිකාලා මරණයට පත් වුණා. සුද ඇතිවීම හේතුවෙන් චණ්ඩිගේ ඇස් පෙනීම ඉතා දුර්වල මට්ටමකයි පවතින්නේ. එබැවින් වයස අවුරුදු 50කට වැඩි චණ්ඩි මාදුරුවේට රැගෙන යාම කෙතරම් සාර්ථකද යන්න ප්‍රශ්න සහගතයි. තම නිජබිමෙන් මෙලෙස වන අලියතුන් වෙනත් ප්‍රදේශවලට රැගෙන යාම අලි මිනිස් ගැටුමට ඇති එකම විසඳුමද?